සිංහ සමාජ සිංහාසනතුම ඇතුළු ඒ සිංහ සමාජ සමාජිකයන් සියලු දෙනාට ඒ වගේම පීකේ පෙරවැන්තුම ඇතුළු අනුරාධපුර මැතිණිය ඇතුළු ඒ සියලු දෙනාට දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රථම දුම්රිය ස්ථාන අධිකාරී නවත්තුම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට සහ මේ අවස්ථාව සරමිනි සියලු දෙනාගේ අවස්ථාවයි මම මුලට යන්නම් අපි මේක පටන් ගත්තේ කොතෙන්ද කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ඒකක තුනක් තියෙනවා කොළඹ අනුරාධපුර සහ නාලපි කියන. උදේ දිවාවේ පරිපාලනය මේ කොටස් තුනම හරහා තමයි යන්නේ. අනුරාධපුර ගම උදේ දිවාවේ විශාලම කොටස. ජීජේ කංගසතුරේට ඊළඟට තලේ මන්නාරවට මඩකලපුවට ත්‍රිපුරාවට මේ සියලු දේ සිරු මාර්ග උදේ දිවාවේ පාලනය කරන්නේ අනුරාධපුර ප්‍රාදේශීය පාලන අධිකාරී කාර්යාලයේ. ඒකට මේ කොට්ටාසයට මම මීට අවුරුදු 3කට කලින් නෑ මම පුළුවන් තරම් උත්සාහ කරලා යන්න. අකමැත්තෙන් ආවේ මාව බලෙන් වගේ හෙට දැන්නේ මට දෙන්න තිබුණ උසස්සිය මට දෙන්නට මෙහෙ දැන්නේ මම බැලුවේ ආපෝ යන්නේ. කොහොමයි? මගේ පුතාට අවුරුදු 8යි එතන එයා තමයි අපච්චි අපි මෙහෙ එන්නේ. ඒ ඉඳ පිළිවිද තමයි දැන් වැඩ කරගෙන යන්නේ. මේ වැඩ කරද්දි මට තේරෙනවා මේක අපිට විතරක් කරන්න පුළුවන් දේවල් බොහොම සීමිතයි. නැත්තම් දෙපාර්තමේන්තුවේ සම්පත් ගන්න හරි අමාරුයි. දෙපාර්තමේන්තුවේ ලබාදෙන සේවා අතර පාඩුවට කරගෙන යන්නේ ගොඩක් දේවල් වල මිල ටිකට් වල මිල අපිට ඕන විදිහට වැඩි කරන්න බෑ පාස්වර්ඩ් පාඩක වැඩි කරන්න බෑ යම් කිසි බැඳීම් වලට යටත් වෙලා වැඩ කරන්න ඒකට අපිට ලැබෙන ආදායම සීමිතයි ඉතින් අපිට ඒකෙන් අපිට පුළුවන් විදිහට මෙතක් කරන්න බෑ මොකද කාර්ය කරන වාතාවරණයක් එක්ක ඒ නිසා මම මුලින්ම පටන් ගත්තේ මගේ කාර්යාලේ කාර්යාලින කාර්ය මණ්ඩලයක් 60ක් කියලා අපි ඒක තුළ තමයි අපේ මුදල් වේදන් කරලා කාර්යාල වැඩ පිටා හදාගන්න අපිට වැඩ කරන්න පහසු පරිසරයකට ආසීන වර්ධනය හදාගන්න. ඊළඟට මට අවශ්‍ය වුණා මගේ කොට්ටාස දුම්රිය ස්ථාන අධිකාරී නියෝජිත හදාගන්න. ඒකේ ප්‍රධාන මේ කොට්ටාසේ ප්‍රධානම දුම්රිය ස්ථාන තමයි අමරාපුර. ඒ කොළඹ මරදාන කිනාත කොළඹ කොටුව එන්නකට දුම්රිය ස්ථාන කිහිපය මේ ප්‍රධාන දුම්රිය ස්ථාන විදිහට එකක් තමයි අමරාපුර. ඒක මේ අමරාපුර දුම්රිය ස්ථානේ ලංකාව වගේම ලෝකෙ හැමතැනින්ම පැමිණෙන ස්ථාන විශේෂයෙන් අටවස්ථාන වන්දනා කරන්න පූජින නගරයට ලෝක හැමතැනින් වෙන. නමුත් මෙහි තිබුණ පහසුකම් යම් යම් අවස්ථාවල අපිට ප්‍රමාණවත් නැති බවක් තියෙනවා. ඒකට මේක අපේ දෙපාර්තමේන්තුව හරහා කරගන්න බැරි අවස්ථාවල තමයි මම අපේ විද්‍යාලවල අපි මේක පිටට කියමු. අපි එහෙම නැතිව කාට හරි ආරාධනා කරලා අපි උදව් කරන්නේ. මොකද අපේ දෙපාර්තමේන්තුව ඒ රජයේ සාමාන්‍ය අපේ නායක හඳුනගනි යමාවු හිම පිටකට්ටේ දාවගෙන ඊට පස්සේ විවිධ ප්‍රශ්න ඇයි ආයෙත් කරේ ඇයි ඒකට ප්‍රමුඛත්වයෙන් මොකද සම්බන්ධතාවය ඒ වගේම අපිට උත්තර දෙන්නේ පහු කාලේ. නමුත් ඒ අවියෝග බාධානේ මම කොහොමද කතා කරන්නේ? කතා කරද්දී ලිපි කීපයක් ඇරුවා ඒ ලිපි වලට අපි ගේරමක් කොහොමද කතා කරන්නේ මට කතා කරලා ඔබ මාල් මොකද වෙන්නේ වනි කියලා ඇහුවා. ඒක ශ්‍රීලංකා දවසට මගේ එතුමා ආවා ඇවිල්ලා මේ ස්ථානේ බලලා බොහොම කැමැත්තෙන් අපි වැඩේ කරුණාකර පටන් ගමු. විමසීන් කවුරුව වෙනම හැදෙන්න හේතුව දුම්රිය ස්ථානයේ දුරකථනාංකයේ මහජනතාවදන් 025-2571 ලංකාවේ හැමතැනම මෙහෙට කතා කරන හැමෝගේම ප්‍රශ්න තමයි උත්තර දෙන්නේ. ෆෝන් එකට ගන්න බැහැ. ඒකට වෙනම දුම්රිය ස්ථානවලදී අපි තිබ්බත් එන ඇමතුම් ප්‍රමාණය වැඩි නිසා හරි අමාරුයි. ඊළඟට මේ දුරකථන ඇතුළේ මෙහෙම කාර්යාලය. මෙහෙම කාර්යාලය එතන ඉන්න ස්ථානවලට මෙහෙම කටයුතු කරන්න ඕනි. ඊළඟට පරිපතවලින් දුම්රිය දාන එක ඒවා ඔපරේට් කරන්නත් ඕනි. තව ඒවාට රාජකාරී කීපයක් කරනවා මේ දුවර කරකට උත්තර දෙන්න ඕනි. මේක වෙනම තැනකට ගන්න අපිට ලොකු අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ නිසා තමයි ඉන්සින් කවුල අපි හදන්න පටන් ගන්න හේතුවේ. ඉතින් පෙර මැතිතුමත් මැතිතුමාගේ පවුල කට්ටියත් ගැන මාත් එක්ක අවස්ථාව ගන්නව සාකච්ඡා කළා. අපි මේක අනිවාර්යෙන් කරන්න. ඒකට පොලිසිය සිංහ සමාජ අනිත් සමාජිකයන්ගේ සහභාගී ලැබෙන මෙතෙන්දී විවිධ සාකච්ඡාවල අන්තිමට අපි මේ විදිහට කරමු කියලා දෙපාර්තමේන්තුව තරගදී මට ලැබුණා. ඒකෙදී අපි එතුමාගේ DNA සී කරලා එතුමාට මේක අපි කරන්න ඕනි. මතු එක කමන්නේ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරන්න හොඳ දෙයකට එතුමියත් සී කරලා කරන එක ඇත්තටම හොඳ දෙයක්. අපිටත් ඒ වැඩි දායක වෙන්න එක පොලිකරි අර කලින් කතාවේදී කිව්වා වගේ මේක හැමදාම අපිට සී කරන්න පුළුවන් දෙයක්. විශේෂයෙන් පසුගිය දැන් සතියකට කලින් ලක්ෂ සංඛ්‍යාත පිටසක් වෙද අම්රාපුරේ තව පිංසිරු කවුලක් කියලා වෙනම තැනක් හදලා තමයි තිබුණේ.
නමුත් මේ විදිහට අපිට එහෙම අවශ්‍ය නැහැ. මේ කවුළුව පාවිච්චි කළ පුළුවන් අවුරුදු 300කට පස්සෙ මේ සේවය සමගින්. ඉතින් මේකට මුලිකත්වය ගත්ත සිටු දනාටම පිටේ පෙරවැත්තට ඇතුළු මේ පෞලිකට කියලා දෙකින් සමාන සිටු දනාට සායතන අපේ දෙපාර්තමේන්තුවේ සිටු දනාට මම ස්තුතියි. අද විශේෂයෙන් අපේ වර්තමාන මුදල් සමාන අධිකාරතුම අනුසික වැත්තම අදෝදෙත් මම කතා කළා. එතුමා කිව්වා එතුමාගේ ප්‍රශංසාව පිළිගන්නන් කිය. මොකද මේ වගේ සහයක් රජයට ඉන්නේ දුම්රිය පාපේන්තුගේ මහජනතා ප්‍රේරිත කරන පාඩුවට සේවය සලසන ආයතනයකට මේ ලබා දෙන සහයගේ ඉතාම වටිනවා. අපි පුළුවන් පාත්‍රයක ඉදිරියට මේ වගේ පොදු කටයුතු වලට සහය ලබා දෙන එක බුදුන් පිළිගන්නේ ඉඳලා සිටිනවා. ඉතින් මේ අවස්ථාව උත්සාහයෙන් අපිට බාර දෙන්නේ යොදාගෙන මේ කෙටි මම දැන් දවස් දෙක තුනක් අතර මේක තීරණය කරේ. ඉතාම අලංකාර විදිහට මේක ලෑස්ති කළා. අපේ පරිශ්‍රයේ මේ ලබා දුන්න අපිට ලබා දුන්න කාර්යයකට ප්‍රතිවිරුද්ධව අනුස්තුතිවන්ත වෙමි. නැවතත් ඊගේ පෙරවැත්ත අනුස්තුතිවන්ත වෙමි. මේ අවස්ථාවට තමගේ වටිනා කාලය ගත කරලා පැමිණි සිංහාරදතුමා සිසුදෙන්නේ දෙමි මගේ කතාවක් අසන්න ස්තුතියි. පොරේ ලකුණු ප්‍රශ්නයක් අද